හිතවත් මිත්‍රෝනි දවසින් දවස ශ්‍රී ලංකාවේ නීතිය පාලනය කියන සංකල්පය විහිළුවක් බවට පත් වෙමින් තිබෙනවා. අද වෙනකොට ඇති කීයට නීතියෙන් ගැලවීමත් ඒ වගේම අහිංසකයන්ට එල්ලුම් ගහ තුරුම වෙන තත්ත්වයක් තමයි අපේ රටේ උසාවිවල සිදුවෙමින් පවතින. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ චෝදනාත්මක ක්‍රමය. ඒ කියන්නේ රජය වෙනුවෙන් එහෙම නැත්නම් අපරාධ කරුවෙකුට විරුද්ධව අවශ්‍ය කරන චෝදනා සහ ඔහුට එරෙහිව සාක්ෂි ගනු කිරීම කරන්නේ නීතිපතිතුමා. ඒ නිසා යම් නඩුවකදී නීතිපතිවරයා අවශ්‍ය කරන කරුණු නිසලස ඉදිරිපත් නොකළහොත් එහෙම නැත්නම් නෛතික තර්ක හරියට ඉදිරිපත් නොකළහොත් හරියට සාක්ෂි ගොනු නොකළහොත් අනිවාර්යයෙන්ම වරදකරුට ගැලවීමේ හැකියාවක් තියෙනවා. අන්න එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද දිනේදී කොන්දේසි විරහිතව බැසිල් නිතොස්කට නිදහස් කරේ. අනිත් කාරණේ තමයි අද වෙනකොට නීතිපති කෙලින්ම ගෝටාගේ ප්‍රාණපකාරී බවට පත් වෙලා තිබෙනවා. විසුවෙනි සංශෝධනයත් සමගම කෙලින්ම නීතිපතිවරයාත් එවැගේම මේ රටේ අගමිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලත් අභියාචනාධිකරණ මිනිසුරුත් පත් කිරීමේ හැකියාව තිබෙනවා ගෝටාට. ඒක නිසා ඉදිනෙද විවාහයෙන් කියනවනම් නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියලා තමයි අද වෙනකොට බොහෝ දෙනෙක් කියන්නේ. මිත්‍රෝනි මේ වෙනකොටත් ආණ්ඩුව විසින් තමන්ගේ හෙංචයියලා විශාල ප්‍රමාණයක් බේර ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් තිබෙනවා. මරාට හිතවත් විශාල පිරිසක් මිනිුමෙරුම් මංකොල්ල කෑම් ආදියට සම්බන්ධ වෙලා ජීවිතාන්තය දක්වා සිරු දඬුවම් ලිබෙනවා. තවත් සමහර පිරිසක් මේ වෙනකොට එල්ලුම් ගහට නියම වෙලා තිබෙනවා. මේ සියලුම දෙනා එකිනෙකා වෙන වෙනම බේර ගන්නවට වඩා පොදු සමාවක් දීලා එළියට ගන්න එක ලේසියි කියන එක තමයි අලි සබ්රිගේ උපදේශය වෙලා තිබෙන්නේ. මිත්‍රෝනි අලි සබ්රි මේ දවස්වල හැසිරෙන්නේ නීතිය පාලනයට ගරු කරන වැදගත් නීතිඥයෙකුට වරයෙකුට වඩා බජාරකේ චණ්ඩියෙක් හැටියට. විශේෂයෙන්ම ගෝටත් එක්ක එකතු වෙලා ඕනෑම කුපාඩි වැඩක් මජරි වැඩක් කරලා කයිවාරු ගහලා ඇඟ බේර ගන්න හැකියාවක් ඔහු පෙන්වනවා. මේ වෙනකොටත් එල්ලාම ඇරීමට නියමිත වෙලා සිටින පිරිස සහ ජීවිතාන්තය දක්වා සිරදමුවන් නියම වෙලා තියෙන පිරිස 1116ක් හැටියට තමයි මොවුන් ගණන් හදලා තිබෙන්නේ. මේ සියලුම දෙනා පොදුවේ ජනාධිපති සමාවක් දීලා එළියට දාන්න පුළුවන් කියන එක තමයි මේ වෙනකොට අලි සබ්රි පෙන්නලා දෙන්නේ. විශේෂයෙන්ම දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සඳහා මේ වෙනකොටත් ඔහුගේ සහෝදරයා ලක්ෂ ගණන් වලින් එක එක්නාට පගාවදීම එහෙම නැත්නම් සන්තෝෂන් දීම සිදු කරමින් සිටිනවා. අවාසනාවක මහත තමයි සමහර භික්ෂූන් වහන්සේලාට මේ වෙනුවෙන් දුමින්ද සිල්වා වෙනුවෙන් කඩේ යන්න මේ වෙනකොටත් වාහන පවා ලබා දීලා තියෙනවා කියන එක තමයි ආරංචි මාර්ග සඳහන් කරමින් සිටින්නේ. විශේෂයෙන්ම දුමින්ද සිල්වා මේ නිශ්චිත මොහොතේ ගෝටා එක්වර නිදහස් කළහොත් ආණ්ඩුවට විශාල අපකීර්තියක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා සියලු අපරාධකරුවන්ට පොදු සමාවක් දීලා එළියට දාමු කියන එක තමයි ඔවුන්ගේ නිගමනය. හැබැයි ඔවුන් එළියට දාන්නට පෙර තමන්ට විරුද්ධ එම නැත්නම් තමන් සමග ගැටුණු අපරාධකරුවන් සියලුම දෙනා සමූහ ඝාතනය කිරීමේ සැලැස්මක් ආණ්ඩුවට තියෙනවායි කියන එක මේ වෙනකොට සමහර තතුදත් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ පළමු දෙවනි පියවරල් හැටියට තමයි පහුගිය දවස්වල හිරගැවල්වල තෝරගත්තු සමහර රඳවියන් ඝාතනය කිරීම ආරම්භ කරලා තිබෙන්නේ. මිත්‍රවරණි දවසින් දවස රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මුළු රටටම එක නීතියක් හදනමයි කියලා ආපු සමහර පුද්ගලයෝ අද වෙනකොට නීතියේ පාලනයේ විහිළුවක් බවට පත් කරලා තිබෙනවා. එක් පැත්තකින් දුමින්ද සිල්වාගේ සහෝදරයෝ කෝටි ගණන් වියදම් කරලා දුමින්ද වැනි කුඩු මුදලාලි කෙනෙක් එළියට ගන්නට උත්සාහ කරනවා. ආණ්ඩුව තමන්ට ලැබුණු සන්තෝෂන් නිසා මේ රටේ ඉන්න ප්‍රබල මිනිමරුවෝ විශාල ප්‍රමාණයක් එළියට දාන්නට උත්සාහ කරමින් සිටිනවා. එහෙත් සමගම මේ රටේ වින්දිතයෝ විශේෂයෙන්ම මේ අපරාධවලට ගොදුරු වුණු බහුතරයකට අසාධාරණයක් සිද්ධ වෙන එක තමයි බොහෝ දෙනෙක් දක්වන අදහස. කෙසේ වෙතත් මිත්‍රවරණි දවසින් දවස රට යන්නේ බල්ලට. බල්ලෝ පාලනයට එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ සඳහා කොන්දේසි විරහිතව කැපවිය හැකි සැලැස්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට මෙටෝනි අරගලින් තුර ජයග්‍රහණයක් නැවතු බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.